රජයේ 2019 අයවැය ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණේ නොවැම්බර් මාස 5වෙනිදා. ඒ දිනයට දින 9ක් තිබියදී ක්‍රියාත්මක වූ සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය හේතු කොටගෙන අද මුළු රටම මහා ආර්ථික අර්බුදයක් අභියසට පැමිණ තිබෙනවා. එක පුද්ගලයෙක්ගේ කුහකකම නිසා, එක පුද්ගලයෙක්ගේ හීනමානය නිසා අද මිලියන 22කට ආසන්න ජනතාවක් අනාගතය, ඒ ජනතාවගේ අනාගතය ඉතාමත්ම අවනිශ්චිතභාවයකට පත්වලා තියෙනවා. අපේ මුළු ආර්ථිකයම මේ පසුගිය සති තුන තුළ ඉතාමත්ම භයානක අර්බුදයකට තල්ලු වෙලා තියෙනවා. මොකද මේ අවුරුද්දේ 2018 වර්ෂය සඳහා පසුගිය අයවැයෙන් පස්සේ මම මුදල් ඇමතිවරයා හැටියට වරෙන්තු අසං කළා. දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වා අවශ්‍ය මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් 31 වෙනිදායින් පස්සේ වෙන් කරන්න පුළුවන් වන්නේ නීත්‍යානුකූල අයවැයක් තිබුණොත්. මම කිව්වා වගේ අද හෙටම නීත්‍යානුකූල ආණ්ඩුව පත් කරන්න, නීත්‍යානුකූල පාර්ලිමේන්තුව බහුතර තියෙන අගමැතිවරයා පත් කරන්න, නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කළා. අපිට තවමත් කල් තියෙනවා නීත්‍යානුකූල අයවැයක් ගේන්නත් පුළුවන්. මොකද අපි අයවැය හදාගෙන තියෙන්නේ, අයවැය ඉවර කරලා තියෙන්නේ. ඒක අපිට ඉතා ඉක්මනින් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් අපිටත් පුළුවන් ඒ කාල සීමාව මදිදන් අපිට ඒ අතුරු සම්මත ගිවිසුම දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉස්සෙල්ලා සම්මත කරගත්තේ නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, 155.2 යටතේ පරිගෙවන්න බැරි එක විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, අපි ජනවාරි මාසේ 10 වෙනිදා අපි විදේශ ණය ගෙවන්න තියෙනවා ඩොලර් බිලියනයක්. මේ දක්වා පසුගිය අවුරුදු 3ේදී සතයක්වත් ණය ගෙවීම අපි පැහැර හැරියේ නැහැ. සතයක්වත් ණය ගෙවීම දවසකින් විනාඩියකින්වත් කල් දැම්මේ නැහැ. ඒ නිසා අපිට හොඳ තත්ත්වයක් තිබුණා. මේ තියෙන තත්ත්වය යටතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙක් නැතුව 10 වෙනිදා ඒ තියෙන ණය ගෙවන්නත් බෑ. මොකද කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකෙන් සල්ලි නිකුත් වෙන්න ඕනේ. ඒ සල්ලි නිකුත් වෙන්න පුළුවන් වෙන්නේ නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙක්ගේ අත්සනින් පමණයි කියන එක ජනාධිපතිතුමා දැනගන්න ඕනේ. ඒ නිසා මම මීට වඩා වෙලාව ගන්න නැහැ. යලි වතාවක් මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ මුළු රටෙන්ම පරිගන්නේ නැතුව, අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන්ගෙන් පරිගන්නේ නැතුව වහාම නීත්‍යානුකූල රජය පත් කරන්නට කටයුතු කරන්නේ කියලා.